आराधना कला आदरणीय कलाकार सह कलाकार अभी मुलिन्म अधुनागनिमु मे कौद केला रूपे बलला अभी कथा करमु मेन प्रदीप धर्मदास जय देवा सहन काले पसे मिथुरे खंबेन मटन खंबेन और हतकट इतर पास मंगिता और हतकट पास में हम बड़े हो मे नलुक विधिट हेम बेले देख ओब वेडसरा इद्रिपत करानी गुडक्लावट देख कापी देंग दखी ने गुडक्लावट ओब तीरे पशुपस इन आकार कराने अभी देवल गुडक कथा कराने तीर अभी तमत गौरी नियुक्त टीवी एक पिलगानी देन मीनग अभी आराधना करपु कलाकार नियत यम सूदा नंबानी अय दक्ष गुरुवरिया नर्तन गुरुवरिया अगे नर्तन प्रातिहार्य चित्रपट शेस्त्रे अतिशय सुंदर निम्मलु प्रसार निकरान हेकिया वक्ल भागत्ता अगे रंगन प्रातिहारेन अय प्रथम रंगनेट पवा सम्माननीयतेट पत्तुना अपि आराधन करे ऐट अति दक्ष रंगन वेदिनी आई मे दुलानी अनुराधा मे मे तरम दक्ष मे तरम सुंदर रुवत्यक समग अपिट टीवी एकिन संवादी दीमट सिद्वी महत् भाग्य विदिराय सलकान्ने इतमत आदरेन पिलिगन्नो असुंगन्न होदाई देन अपे आराधने पिली अरगन मेम स्थानेट पेमिनला इन अपे कलाकारवन देपलत एक्क अपि मे संवादे इदिरियटम गेन यन्नट ओन्न सूदानम वेनवा मे पूटावे इसक्कलवे සමාරම්භය. ඇයි පේන්නේ නැත්තේ ප්‍රදීප්? කාලයක් මේ පේන්නේ නැතුව හිටියා. හැබැයි TV 1 එකේම VVIP එකේ පේන්න ගත්තත් අවුරුදු 7කට විතර පස්සේ අර අපේ හමුවීම පස්සේ මං හිතා. අධ්‍යක්ෂණ කටයුතු තමයි දිගටම කරගෙන ගියේ. ඒකට මොනවගේ අධ්‍යක්ෂණ කටයුතු? ටෙලිනාට්‍ය සහ මගේ පළවෙනි අයිස්ක්‍රීම් ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඔව් චිත්‍රපට අයිස්ක්‍රීම් කියන්නේ මොකද්ද? ऐसक्रीम क्या दीवे खाली खनोने का वगे दीवे खाली बलनाथ ए मगे पालन चित्रपट सिनेमा हीन थिंग खाली दिखी ऐ थिंग उत्साह अवसान प्रतिपाल फलम पीवर विधियाट ऐसक्रीम चित्रपट निर्माण होना था मैं संपूर्ण वेड काट तो अवसर है अतरम पशु निष्पादन काट तो मैं दवसल कर मुलिम कलाट संबंध ओ वैडसरा इद्रिपत खराने खाली अतरम मे सहाय निष्पादक वरेक विदिट तमाय रूपवाहिनी नालिकावक मम मुलिम वेड कटयतु आरंभ कले इट पास तमाय वैडसरा इद्रिपत खरान पटंगात टेलीवृतांत शेस्त्रे ओब लबागत सम्मान पिलिबंदो अपिट सायंट वन करन हुंदम नलुवा सम्मान हंबुना अयाल टेलीनाट्येट 2009 अवुरुद्दे इट पास मम अध्यक्षणय करपु टेलीनाट्य समरुंट वेडितियन सह अहिपिल्ल मक्यट वगे नाट्य निर्देश उड़ा समहर सम्मान हंबुना पे अतुले हिटपुआट इटमत्र तब लबुना संगीत म्यूजिक वीडियो का किरीम संबंधी निरोषा विराजने के एक हुदम अध्यक्षने सह हुदम कॉन्सेप्ट एकट लबुना एवेन एवेनी
සම්මාන කීපයක් හම්බුණා. හරි අපි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඔබත් එක්ක. දුලානි මේ අද නිවාඩු නේද? අද නිවාඩු. නිවාඩුවේ ඉන්නකොට මොනවද කරන්නේ? හොඳට නිදා ගන්නවා. මොකද දන්නව නිදා ගන්න ටිකක් අඩු වෙන්නේ ලැබෙන්නේ. ඒ හින්දා මුලින්ම කැමතිම දේ තමයි නිවාඩු දවසක හොඳට නිදා ගන්නවා ටිකක් උදාවල් වෙනකන් වගේ නිදා ගන්න. ගුරු වෘත්තිය ගැන මොකද හිතන්නේ? සුන්දරයි. අමාරු තැනුත් තියෙනවා. ඒකකින් ජීවිතේ කොයි දේ කරත් තියෙනවනේ. එහෙනම් ඉතින් වැඩිපුර සතුට ගැන හිතලා ඒකේ තියෙන ප්‍රශ්නයි ඒකේ තියෙන තව වෙනස් තියෙන දේවල් එක්ක ඉතින් කොහොම හරි අල්ලගෙන යනවා. ඔබ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය හදාරලා ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පස්චාත් උපාධිය හදාරමින් ඉන්නවද දැන් ඉවරද? ආ ඉවරයි දැන්. ඉවරයි. උගත්කමත් බුද්ධියත් සුන්දරත්වයත් අද්දකී මේ හැම දෙයක්ම කැටි කරගත් කලාකරුවන් දෙදෙනෙක් එක්කයි අපි අද සංවාදයේ මෙහෙවන්න සූදානම් වෙන්නේ. අපි බලමු මොකද්ද අද අපි කතා කරන්න යන මාතෘකාවට බඳුන්වන කාරණාව කියා. මෙන්න. කළු සුදු කරන්නත් පුළුවන් සුදු කළු කරන්නත් පුළුවන් හදවත ඇතුලේ තියෙන කළු ටික ඉවත් කරලා සුදු කරගන්නත් පුළුවන් හදවත ඇතුලේ තියෙන සුදු ටික ඉවත් කරලා ඕනනම් කළු කරගන්නත් පුළුවන් නේද නෝ බය වෙන්න එපා මම නිකන් නෑ ඔයා කිව්ව ටික හරියටම ආවා මගින් ඇහුවේ අපි මොකද්ද මේ කතා කරන්න යන මාතෘකාව ඔබට ඉංගියක් ලැබුණා නම් කොහොමද ඉතින්? ටික නැගිටින්නකෝ. නේ ඇයි ඒ? චුට්ටක් නැගිටින්න. ආ නෑ නෑ නැගිටින්නකෝ. ඔක ගන්නපා. මේ මම මේ නොහඹිනා දෙයක්ද කරන්න කියලා තියෙනවා. ගෑනමයිගේ පර්ස් පිළිබඳ ආ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් නෑ. ඉපොයි. මුඩු මෙයා පෙන්නන්න ඕනේ මේක මේ මොනවද පාවිච්චි කරන්නේ කියලා. ඔව් මම පාවිච්චි කරන්නේ කියලා. බ්‍රෑන්ඩ් එක නෙමෙයි. ඊ පාස්. මේක මුඩ හලමු නේද මේ. අයියෝ මොකක්ද මේ? පෑන් පෑන්සල් තියන. බැලුවේ ගුරුවරියක් වෙලා එක පෑනක් මේක. මං කිව්වනේ දැන් අද මගේ නිදහස් දවසනේ. අද මං ඒ විදිහට එන්නේ නැහැ. ඔව් ඒක හරි. දැන් මේ වගේ මොනවද කරන්න යන්නේ? ඔයා කළු සුදු කරගන්නවද? නෑ මම ප්‍රදීප් ආපු වෙලාවේ කරපු දේවල් ටික මතකද? මේ අපි අතත් ගියානවා. මේ අපි අතත් දැන් මේ ඔයගොල්ලෝ ඒවට කැමති ඉඳලානේ අද දුන්නේ. සනත්තයි දැන් ප්‍රදීප් දැක්කද මං කරනකොටම ටැග්ගල අත දික් කරේ ඇයි? මොනවද කරේ ඒවා? එයා මට අත දික් කරා. අත දික් කරන්න පුළුවන් අපේ නත. ඒකනේ. අත දික් කරන්න පුළුවන් කොට කරගන්න පුළුවන්. නෑ කියන්නේ يعني ඒගොල්ලොත් ඒකට ආසයි කියන එකනේ. හොඳයි. අපි අද කතා කරන්න යන්නේ අලන්නනේ බියුටි කෂල් ගැන අපි අද කතා කරන්නේ මේ සංවාදයේ රසවත් කරන්න හොඳම දෙන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ එක පැත්තකින් මේ මේ ශාස්ත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන මිනිසුන්ගේ ජීවිත ඇතුළට කිඳා බහින්න පුළුවන් මේ හැම ශාස්ත්‍රයකම හොඳ අධ්‍යක්ෂ සමුදායක් තියෙන දක්ෂ මාධ්‍යවේදියෙක් දක්ෂ අධ්‍යක්ෂවරයෙක් නළුවෙක් අපිත් එක්ක ඉන්නේ
අනිත් එක්කිනා මේ වටම සම්බන්ධ කෙනෙක් කියලා කිව්වොත් මේ නිවැරදි මම එහෙම හිතුවේ නෑ කලින් දැන් තමයි මේ දැන් මේ 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 වැඩසටහනට ආව වෙලාවේ මුලින්ම අපිට වෙච්ච අත්දැකීමක් එක මම ඒක දැනගත්තේ මේව ටික මම දැක්කේ ඒ වෙලාවෙම තමයි මේ කට එකක් පවා තියෙනවා හරි දැන් ඔබ කවුරුත් දන්නවා අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා බියුටි කචල් බියුටි කචල් ගැන කොච්චර දේවල් කතා කරන්න තියෙනවද ඔන්න බියුටි කචල් වලට කැමති අකමැති හැමෝටම මේ කාරණාව ගැන කතා කරන එක සුභවාදී දෙයක් වෙයි කියලා මම හිතනවා අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා එමු මේ පොටාවේ ඉස්සත් කලුව සහෘදයන්ගේ ආදරණීය යාමේ පොටාවේ ඉසක් කලුව සමගයි ඔබ ඒකාත්මික වෙලා ඉන්නේ අද අපි ආරාධනා කරේ ප්‍රදීප් ධර්මදාසට සහ දුලානි අනුරාධා ආදරණීය ශිල්පිනියට අපි බියුටි කචල් ගැන තමයි අද කතා කරන්නේ මේ දුලානි මේ රුපියල් පහක් තියෙනවා පර්ස් එකේ ඉතුරු වෙනවා ඔච්චරමයි තියෙන්නේ ඔය අරගෙන ඉතුරු වෙලා තියෙනවා හොඳ තැනකින් අපිට පටන් ගන්න පුළුවන් මෙච්චරමයි ඉතුරු වෙලා තියෙන්නේ මේ මේ බියුටි කචල් වලට අවශ්‍ය බඩු ටික අරගෙන මේ ආර්ථිකයත් එක්කද කොහොමද මේක ගැලපෙන්නේ මේ ප්‍රදීප් අවශ්‍යතාවය හැමෝටම තියෙනවනේ ලස්සන වෙන්න ඒකේ ගැටලුවක් නැහැ ප්‍රශ්න තියෙන්නේ මේ මේ අවශ්‍යතාවය වෙළඳ මට්ටමකට ගෙනල්ලා අවශ්‍යතාවය ඇති කරවලානේ තියෙන්නේ. ඒ නිසා ඒ උනන්දුවට සහ අවශ්‍යතාවයට සීමාවක් නැහැ. ඒ සීමාව අතික්‍රමණය කළ තියෙන්නේ. සමහර අය ඉතින් ඒක එහෙම සිද්ධ වෙනවා. හැමෝම කැමති ලස්සනට ඉන්නේ ඒකේ තර්කයක් නැහැ. අපි හැමෝම කැමති. හැමෝම ලස්සනයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර තියෙන ලස්සන තව දුරටත් වැඩි කරගන්න සමහර වෙලාවට උමනා නැති දේවල් පවා ඔය බියුටි කචල් කතාවේදී සිද්ධ වෙනවා. දුලානේ ඔය හරි ලස්සනයිනේ කියලා කිව්වොත් එහෙම විලොක් කියලා හිතන්න එපා මේක. ඔය හරි ලස්සනයි. ඒ ඔයාගේ රූපලාවන්‍යෙන් කියලා ඔබ හිතනවා. මම හිතනවාද? ඔව්. ඒක මං මෙහෙමයි මම ලස්සනයි නමුත් මම තන රූපලාවන්‍යෙන් තවත් මම ලස්සන කරවනවා ප්‍රදීප් කැමතිද රූපලාවන්‍යේ මේ හැම වෙලේම මූණේ කීක දේවල් ගාගෙන ඉන්න ගහන ළමයෙකුට හැම වෙලේම ගාගෙන ඉන්න කෙනා ඇත්තටම වාතයක් නේ අවශ්‍ය තැන් වලට ලස්සන වුණාට ඒක නම් ගැටලුවක් නැහැ නමුත් මොනවද මේ අවශ්‍ය තැන් විශේෂයෙන් උත්සව අවස්ථාවලට සහභාගී වෙනකොට කාන්තාවෝ සහ විශේෂයෙන් රූපවාහිනී වැඩසටහන් මේ ශේත්‍රයේදී අනිවාර්යෙන් හැමෝටම රූපලාවන්‍ය කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් හැබැයි ඔක ප්‍රශ්න තියන්නේ අර නිරන්තරයෙන් ඒකටම මේ එකතු වෙලා ඒ වැඩේම නිරන්තරයෙන් කරන්න ගියාම තමයි ප්‍රශ්න තියෙන්නේ. අනිත් එක ඒකට කොච්චර විතර කාලයක් ගත වෙනවද මේ සාමාන්‍ය ගෙදරකින් එළියට බහලා මොන හරි පුංචි උත්සවයකට යනකොට එහෙම මේකප් එකක් දාගන්න නෑ ඒක ඉතින් මෙහෙමයි මට මෙහෙමයි ඒක වලපාන්නේ දැන් මට හිතුනොත් මං අද අලුත් විදිහට යන්න ඕනේ අලුත් වෙනසක් කොණ්ඩෙට කරන්න ඕනේ එහෙම වුණොත් මං ඒකට වැඩි වෙලාවක් ගන්නවා හරිද නේද සමහර වෙලාවට තියෙනවා ටක් ගාලා සමහරවිට මටම හිතාගන්න බෑ විනාඩි 5න් 10න් උත් අර ටිකම කරගෙන යනවා එළියට සමහරවිට ඒ ඇදුම දෙපාරක් විතර මාරු කරන අවස්ථා තියෙනවා ඒ කියන්නේ ඒ මං කියන්නේ ඒක සමහරවිට කොච්චර රෙඩි වෙලා හිටියත් මේ හරියට යන්න හම්බෙන්නේ නැහැ ඒ වෙලාවට යන්න හම්බෙන්නේ නැහැ සමහරවිට අර ඕව අද වගේද ඔය කියන්නේ මම නිකන් කිව්වා මම අද ඕ දෙන්නටම කලින් මෙතෙන්ට ලස්සන්ට ඇවිල්ලා වාඩිලා හිටියා මෙතෙන්ට ඕ ඒක තමයි මෙතනනේ ඉඳි වැඩ ගන්න වෙන්නේ වෙන කොහෙවත් මේ ඉන්නේක නෙවෙයිනේ මේ නේද මේ ස්ථා මෙතන තමයි මේ වැඩ ගන්න ඉස්කෝලේ වෙලාවට යනවද අම්මෝ යනවා හොඳයි අපි මේ රූපලාවන්‍යය ගැන කතා කරනකොට බියුටි කචල් කරන්න ගිහිල්ලා වෙලාව නැති කරගෙන කාලය කළමනාකරණය කරගන්න නැතුව එහෙම දෙවලුත් වෙනවා කියලා මම කතා කරන්නේ. අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා බියුටි කචල් ගැන පොඩ්ඩක් බලලා ඉමු.
nothing changes. මේ රූපලාවන්‍ය සංස්කෘතිය හඳුන්වන්න කිව්වොත් එමු ඔබ කොහොමද හඳුන්වන්නේ? සංස්කෘතියක් කියලා කියන්නේ තින් අර සංස්කෘතියක් වෙන්නේ කාලයක් තිස්සේ මේක පැවතගෙන එන දෙයක්. ඒතර රූපලාවන්‍ය කියන එක මම දකින්නේ මේ අදයි නෙමෙයි. කියන්නේ මේ ලෝක මිනිස්සුගේ පැවැත්මත් එක්කම ඒ ඒ කාලයත් එක්ක ක්‍රමෙන් ක්‍රමෙන් විවිධ විවිධ දේවල් වලින් ඒ සමාජ ක්‍රම එක්ක ඇවිල්ලා 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 මේ වෙනකොට තාක්ෂණය අතින් ඊටාම දියුණුවම තැනක ඉන්න තවත් එක අංගයක් කියන එක අපේ මේ ජීවිතේ තියෙන මේක සංස්කෘතියක් විදිහට මම කතා කරන්නේ එහෙම. ඉතින් මේක අද පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේක එදා ඉඳන් මෙතනට ඇවිල්ලා තියෙනවා. මේක දැන් මේක මේකත් අර අපේ අනිත් තියෙන ආර්ථික යුද්ධය අර සියලුම යුද්ධ අතර ජීවත් වීම දෙන යුද්ධය අතර තවත් එක යුද්ධයක්. එක යුද්ධයක්. දන්නද රූපරාවන්‍ය කලාවේ ආරම්භය කොතනින්ද එන්නේ කියලා? අප්‍රිකානු රටවල මිනිස්සු දැටි ඖරශ්මිය මැද්දේ වැඩ කරනකොට දූවිලි කාගෙන වැඩ කරනකොට ඒගොල්ලන්ගේ මුහුණවල එක එක පැචස් එන්න පටන් ගත්තා. එක එක මේ ඒක ඇත්තම රෝගී තත්ත්වයක්. චර්ම රෝග. ඔව් චර්ම රෝගයන් ආවට පස්සේ ඒව වහගන්න ඒගොල්ලෝ පස් වලින් හදාගත්ත දූවිලි වලින් හදාගත්ත ආලේපණයන් තවර ගන්න පටන් ගත්තා. මේ මේ චර්ම රෝග වහගන්න අපි හිතමු මෙතන රෑෂයක් ආව කියලා. රෑෂ තොල් පැලිලා තොල් අවුවට මේ එක එක රෝගවලට ලක් වුණාට පස්සේ ඒව වහගන්න ඒගොල්ලෝ පාවිච්චි කරා. දැන් මුළු රට පුරාම ලස්සන මුහුණු පවා වහගන්න මේ රූපලාවන්‍ය කියන එක පාවිච්චි කරනවා. රූපලාවන්‍ය කියලා අර්ථකථනය කරන්නේ මේ මුහුණ ඒ මුහුණේ එක එක ආලේපණයන් තවර ගන්න එක විතරද ප්‍රදීප්? නෑ නෑ ඒක ලොකු විෂයක්. මම හිතන්නේ ඉතා පුළුල් විෂයක්. ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. කොණ්ඩේ කපන එකේ ඉඳලා කොණ්ඩේ පාට කරන එකේ ඉඳලා නියපොත්ත දක්වා මුළු සර්වාංගයටම මේ ක්‍රමයන් ඇතටම මේ ආරෝපණය වෙනවා. ඒ නිසා ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසාම තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නෙත් මතුවලා තියෙන්නේ. බොහෝ වෙලාවට හැමෝම උත්සාහ කරනවා තමන් ඉන්න පෙරුමට වැඩිය වෙන ආකාරයක් හදාගන්න. ඒකට තමයි මේ උත්සාහ ධර්මෙන් ඉන්නේ. ඒක හරි ක්‍රමවේදයකට සිද්ධ වෙනවා නම් මම හිතන්නේ නෑ ලොකු ගැටලුවක් තියෙනවයි කියලා. මේ ක්‍රමවේදවල ප්‍රශ්නක් තියෙන්නේ මුදල් මූලික සමාජයක් නිසාම. මුදල් හම්බ කිරීමේ පරමාර්ථය හරහාම දේවල් විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය හරහා එළියට දානවා. ඉතින් අපේ ශ්‍රේයන් උදේට ටෙලිවිෂන් එක බලාගෙන ඉඳලා ඒක කඩෙන් ගෙනල්ලා ආලේප කළා අර මේවා දේවල් ටික කරා. දුලානේ ආරාධනාවක් ලැබිලා නැද්ද නාලිකාවකින් බියුටි කල්චර් ගැන කරන වැඩසටහනක් උපදේශන සේවාවක් එහෙම සපයන්න? අනේ යනවා. ආරාධන ලැබිලා තියෙනවා. දැන් ඔබ බියුටි මේ රූපලාවන්‍ය පිළිබඳව ඔබ මේ කප් පිළිබඳව මේ කොස්මටික්ස් කොහොමද පාවිච්චි කරන්නේ ඒ වගේ කොහොමද භාවිතයේදී ඇතිවන අතුරු ආබාධ ඒව තත්ත්වෙන් වළකගන්නේ කොහොමද කියන ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් ඔබ ඉන්නවද? මෙහෙමයි මම ගොඩක් වෙලාවට ඉතින් දැන් මමම තේරුම් අරගෙන සමහර දේවල් මගේ ඇඟ ඇතුළට පෝෂණය ලබා දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම කියන එක මම ඒක විශ්වාස කරනවා. මොකද ඒක නැති වුණොත් ඉස්සරහෙන් දාන බාහිර කරන දේ ගොඩක්කල් කරන් යන්න හම්බෙන්නේ නැහැ. ලොකු ලොකු දේ වෙන වෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මම මේ දෙකම හිතලා දෙකම බැලන්ස් වෙන කරනවා. ඔබට හිතෙන්නේ නැද්ද ඔය ඔය මේ මේ රූපලාවන්‍ය කියන ඔය මේකප් කියන එක ඒක සාමාන්‍ය ජීවිතයේ අපි උත්සවයකට යනකොට මේ ඒක අයින් කරගත්තොත් එහෙම ඒක නැතුව නැචරල් නැත්තම් ස්වභාවික ඔබගේ රූපයත් එක්ක ගියොත් එහෙම ඔබට වැඩි ආකර්ෂණයක් තියෙයි කියලා. මට මං කියන්නේ ඇත්තම කිව්වොත් මං පුදුම ආස ඇත්තම මාර ආසයි මේකප් කරන්න. ඒ කියන්නේ මට සමහරවිට මගේ යාළුව කියනවා මේ මම ඩ්‍රයිව් කරද්දිත් මේ කියන හොඳත් නැහැ මේ එමට මට හිතුනොත් මන්ට අක්කාලා ඩ්‍රයිව් කරන ගමනත් මට මගේ වැරදි කරගන්න පුළුවන්. ඒ පොලිසිය කියනවා.
ඔන්න දුලානි පාර ගෙනව දැක්කොත් එීම මාතුරුනේ පිට පරිස්සමෙන් ඉන්න ආලපාලා ඉක්කොට මේක ඔයාලා ඉවත් වෙන්න පාරේ දැන් තරන්ට ඒක ඔයා දැන් නැතුණානේ ඒක අපි මේ මේ කියන්නේ ඉගෙන කතා කරද්දි ගොඩක් අපේ සෙල්ස්ට්‍රින් යන එක ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ මොකෝ දන්නේ නැත්තේ හොඳට දන්නවා ඒක අපි මොකනද අපි මොකනද මම නම් ආසයි මං මන් දන්නේ මට සමහර අනේ මැරෙන්න මොහොතක් තිබුණත් ඔයා කියයිනෝ අනේ මේක මේකප් මේකප් පවුච් එක දෙන්න මට කියලා කිල්ලයිලු ඒ කියන්නේ මං හරි ආසයි මං කැමති නෑ මාව කවුරුත් කනර මුකුත් නැතුව එහෙම එහෙම දකින්නට මං කවුරුත් කැමති නෑ දකින්න බැරි කමට නෙමෙයි මේ මං ඇත්තටම දැන් මේ ස්ක්‍රීන් එකට ඕනෙ හින්දා අපි දැන් යම් කිසි විදිහකට මේ මේකප් කරගෙන ඉන්නවනේ මෙහෙම දාන්නේ නෑ ඇත්තටම අපි දැන් normal මං ස්කූල් යනවා එහෙම නැහැ මේ හොඳට දාඩි දාන ළමයි එක්ක වැඩ කරනවා නටනවා එහෙම එකක් නැහැ නමුත් මම ආසයි හැම වෙලාවෙම මම ෆ්‍රෙෂ් වෙලා මම ඒ පිළිවෙලට ලස්සනට එහෙම ඉන්න දැන් ඒ එහෙම හුරු වෙලා තියෙනවා ප්‍රදීප් මේ පුද්ගලිකව ඔබ කැමතිද මේ මේකප් කරගෙන ඉන්න ගැහණු ළමයිට ඔ මම හිතන්නේ දැන් ඔක අර ගැහණු ළමයි ගොඩාක් ආසයි මේකප් වලට ඒක ඉතාල පැහැදිලිනේ කාන්තාව බොහොම ආසයි ලස්සනට ඉන්න සහ ලස්සන තවදුරටත් වැඩි කරගන්න මම මට කියන්නේ මේකප් කියන එක මගේ පෞද්ගලික අදහස මේකප් කියන එක ගැහණු ළමයි පාවිච්චි කළාට කමක් නැහැ සහ ඒක අර ඇහැට පේන නොපෙනෙන ගානට අර මේකප් කළා කියලා අර ඌව මේකප් දාගෙන ඉන්නවනේ ගැහණු ළමයි ඔබ ඔය කියන්නේ ස්වභාවික රූපේ ආරක්ෂාව කරගන්න ආරක්ෂාව වෙන විදිහට සහ ඒක තවදුරටත් යම් මට්ටමකට තීව්‍ර කරගන්න ඔබ මම මේන් ප්‍රශ්නයක් අහුවොත් ඔබ ස්වභාවික රූපයක් දකින්නද කැමති නැත්නම් ඒක යම් ප්‍රමාණකින් හරි අස්වාභාවික කරගෙන තියෙන රූපයක් දකින්නද කැමති ස්වභාවික රූපේ තමයි මම හිතන්නේ මූලිකවම දකින්න ඕනේ කාරණාව ඒ ස්වභාවික රූපේට තමයි මම කැමති වෙන්නේ සහ මම කරන වැඩවලදීත් අපිට මූලිකව දකින්න වෙන ස්වභාවික රූප එහෙම නැත්නම් අපිට දෙරින් එහාට දේවල් ටික කරගන්න බැරි ब्रेकिलोटावे මේ පොටාවේ ඉසක් කළුව ආරම්භ වෙන්නේ නැවත වතාවක් මේ ටික දාලා ඉන්න ඕන කොච්චර දේවල් දාන්න තියෙනවද මේ සුපේ පහක් තියෙනවා මේ මන්නේ මන්දානේ දුලානි ඇයි සමා වෙන්න මේ මේවා පිළිවෙලකට නැති වුණොත් එහෙම දුලානිගෙන් මට ප්‍රශ්නයක් ඇති වෙන්නේ පිළිවෙලක් කරගන්න පස්සේ පොඩි වවුචයක් ඇදලා දෙන්න සීවල් වල මේ පැත්තේ නෝයි පැත්තේ හොඳයි. අපි බරයි මෙහෙම තිබ්බට පොඩි උඩක් තියෙනවා. මේ රූපලාවන්‍ය ගැන උපදෙස් අපේන අය ගැන මොකද හිතෙන්නේ ප්‍රදීප්? මේක දරුණු ප්‍රශ්නයක්. මොකද දැන් විද්‍යුත් මාධ්‍ය තමයි මං හිතන්නේ මූලිකව මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. රටේ තියෙන මාධ්‍ය නාලිකා බැලුවම උදේවරුේ ගොඩක් වෙලාවට මේ ඕඩියන්ස් එක කේට කරන ඕඩියන්ස් එක වෙන්නේ gedara උදේ උදේ වැඩ ටික ඉවර කරලා ඉන්න කාන්තාවනේ දවල් 12 විතර වෙනකන් 11 විතර වෙනකන් එතන මේ කාන්තාවන්ව තමයි මේ වැඩේට පාවිච්චි කරන්නේ. දැන් මේකේ තියෙන අර්බුදේ තමයි මේ මේකට එනවා විවිධ ආයතන රංගන ශිල්පීන් ශිල්පිනියන් ඊට පස්සේ නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් ඊට පස්සේ වෛද්‍යවරුන් සහ සමහර වෛද්‍යවරුන් කියා ගන්න පිළිස්පව මා දන්නේ ඔය පහුගිය කාලේ මාධ්‍යවල එහෙම තිබුණා ඒ වගේ ඇවිල්ලා හිටියා. ඉතින් බලාගෙන හිටියම උදේ ඉඳලා පළවෙනි පැය භාගයේ ඇවිල්ලා කියනවා මේක තමයි සුදු වෙන්න ගන්න තියෙන ඕස්ට්‍රේලියාවේ තමයි හදලා තියෙන්නේ හරි කොහේ හරි හොඳම එක මේ 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 මේවා තමයි මේකට අන්තර්ගත. ඒ නිසා මේක ගෑවම සුදු වෙනවා. මේක තමයි හොඳම එක. ඊට පස්සේ ඒ channel එකේම ඊළඟ පැය භාගෙදී තව කෙනෙක් ඇවිල්ලා කියනවා මේක තමයි සුදු වෙන්න ගන්න තියෙන හොඳම එක කියලා. ඊට පස්සේ ඊළඟ පැය භාගෙ තව කෙනෙක් කියනවා මේක තමයි හොඳම එක කියලා. දැන් එතකොට මොකද තෝරගන්නේ? එතකොට මේ ඇත්තටම අන්දවන්න හදන්නේ මේ අපේ අහිංසක ගම්වල ඉන්න ශ්‍රයන්. දැන් මේගොල්ලන් මේක මිලදී ගන්න මේ ඉතින් මේක නෙමෙයි මං හිතන්නේ මේක නෙමෙයි වියුත්තේ අපි ඒගොල්ලන්ට පැහැදිලිව ඒගොල්ලන්ගේ රසවින්දනය සහ ඒගොල්ලන්ගේ ඔළුනේ අපි හදන්න ඕන
ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ඔළුව අපිට හදන්න පුළුවන් වුණා නම් ඒගොල්ලන් ස්වයං තීරණයකටයි අපි මොකද්ද කරන්නේ මොකද්ද කරන්න කියන්නේ. නමුත් මේකේ කරන්නේ වෙළඳ පරමාර්ථය අරහා ඇත්තටම බලන් හිටියම ලොකු ඇඳවිල්ල. ඇඳවිල්ල ලොකු ඇඳවිල්ල. ඔබට තියෙන අදහසක් මේ පිළිබඳව ප්‍රකාශ කරන්න. ඔව්. මම සමහර වෙලාවට දැකලා තියෙනවා රූපලාවන්‍ය ගැන කිසිම අවබෝධයක් නැති අය. නැති අය පව රූපලාවන්‍ය පිළිබඳ උපදෙස් අපේනවා ප්‍රසිද්ධ මාධ්‍යවලින්. ඔව් ඒකනේ වැඩි. එතකොට මේක මහා බරපතල ඛේදවාචකයක් සමහරලාලට මොකද මේකෙන් ඇතිවන අතුරු ආබාධ මේකෙන් මේකේ තියෙන භයානක තත්වෙන් පිළිබඳව ඒගොල්ලෝ පව දන්නේ නැතුව මේක ඉදිරියට අරගෙන යනවා නේ? ඔව්. ඒකට හේතුව හෙද්දුලානේ. ඔව්. අතරම කිව්වොත් මෙහෙමයි මම එක දකින්නේ ගොඩක් වෙලාට අර ප්‍රදීප්පය කිව්වා වගේ මේ අපේ මිනිස්සුන්ගේ ඔළුව හදන්න නැතුව ඒකෙන් එහාට වෙනත් ඕන් සමහරලාට අවශ්‍ය දෙයට වැඩිය මිනිස්සුන්ගේ ඔළුවල් පිස්සු වෙන විදිහට දේවල් මේ මේකෙන් පෙන්නලා මේවා කරාට පස්සේ මිනිසුන්ට හොයාගන්න බෑ මේකෙන් මොකද්ද ඇත්ත මේකෙන් මොකද්ද වැරදි මේකෙන් හරි දේ මොකද්ද මේක ඕනේද ඇත්තටම එහෙම කියන එක දැන් අපි වුණත් දැන් අපි වුණත් පොඩි කාලේ දෙයක් දකිද්දි ඒක ගන්න විදිහයි දැන් මේ වෙනකොට දෙයක් බලලා ගන්න විදිහයි වෙනස්නේ මේක දැන් සමහරවිට දැක්කම hina යනවානේ සමහරවල් අපි අත්දැකීම් ලබලත් ඇති ආ මේ පෙත්ත අරන් බලන්න ඕනේ ආ මේක බීලා බලන්න ඕනේ හරිද නමුත් අපි ඇඟට හොඳට දාඩිය දාන එක්සයිස් ටිකක් කරලා එතකොට අපේ ස්කින් එකේ එන අර ලස්සන ඒගොල්ලෝ ඒක දකින්න අපි තාම කැමති නැහෙනේ කොච්චර උනත් නමුත් දැන් අපිත් මමත් එහෙම ඉස්කෝලේ යන කාලේ අරක පෙන්නනවා මේක පෙන්නනවා සමහරවල්ට මට මතකයි මම දැන් ලිප්ස්ටික් නෑ අපේ අම්මියව පාවිච්චි කරේ නැහැ මේ ප්‍රතිග්ගම් ගානවා නෑ දැන් ඒ තරම් අරක පොඩි කාලේ වැදෙනවා අර පෙන්නන දේ. එතකොට දැන් වෙනකොට අපි හිතන්නේ අපේ ගෙවල් වල වා කිව්වා වගේ අර ඉන්නේ ගෙදර වැඩ කරන පිරිසක් නේ දැන් මේ උදේ ප්‍රෝග්‍රෑම්ස් වල හැම එකකම පෙන්නන්නේ මේ 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 අයරනේ ටාගට් එක මේගොල්ලෝ. එතකොට මේගොල්ලෝ කොහොමද මේක ගන්නෙ? මිනිසුන්ගේ ඔළුවල් වලට කොහොමද මේක මේගොල්ලෝ දරා ගන්න කියන එකම ප්‍රශ්නයක්. මෙතන ඉඳන් මේ අර්බුද එනවා. ඊපස්සේ තියෙන සල්ලිය එක්කෝ කන්න තියෙන සල්ලි ටික උන ටිකක් එකතු කරගන්නවා. ඊපස්සේ තාටියක් එකතු කරනවා. ඊපස්සේ සාන්තරයකින් යනවා. මේ රූපලාවන්‍යයට ගොඩක් වේදමක් යනවාද? ඔව් ඉතින් මං හිතන්නේ සාමාන්‍ය තැනකින් පටන් ගත්තත් මං හිතන්නේ ඇත්තට දැන් මේ වෙද්දි නම් ඇත්තටම ගොඩ රුපියල් 1000 කොලයක් නැතුව සැලොන් එකකට යන්න බෑ. අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් මේ යන බුල නිකන් හන්දියක දින සැලොන් එකකට නයි කඩු වෙන්නේ. ඒ සැලොන් කරන්නේත් දන්න අයමද? विविध नमलिंग विविध लसन रूप दट रूपे इनकिन රූපලාවන්‍ය කටයුතු කරලා තියෙනවා. මොකද කොහෙන් හරි එක්ක අපේ නිලියක්ගේ රූපයක් හරි දාලා ඉවරලා මම දැකලා තියෙනවා ඔබේ රූපත් දාලා තියෙනවා එක එක ගම්වල දෙන සැලොන් වල. මං හිතන්නේ එයා ඇවිල්ලා වාව් මේකප් කරලා නැහැ. ඉතින් මේ දන්න අය මොකද මේක කරන්නේ? ඒකනම් ඇත්තටම ගැටලුවක් තියෙනවා. අපේ සමාජයේ ඇත්තටම කිව්වොත් දන්න අයම නෙමෙයි හැමදේම කරන්නේ. ඒක මේ ශේෂ්ත්‍රය තරම් නෙමෙයි. අධ්‍යාපනික මට්ටමකුත් ඕනනේ හරියට ඉගෙනගෙන හදාරලා නැත්නම් අපි ඒක දකින විදිය අපි ඒක පරිශීලනය කරන්න ඕනේ මෙතනට එන්න කලින් දැන් මට සමාලලට කතා තියෙනවා එනවා එනවුසින් කරමු අපි පුළුවා වට පුළුවන් මෙහෙම කියලා කොහොම නැ ඒක මට ඒකට මම ආසත් නැහැ මේ මට ඒක වෙනුවෙන් කැප වෙන්න පුළුවන් වෙනවනේ හරි නේ මම මෙතෙන්ට වෙලා ලස්සන්ට ඇඳගෙන ඔයා හා කොහොමද හා ගහන එක නෙමෙයිනේ මේ මෙතනින් දෙන්න ඕනේ මිනිස්සුන්ට යම් කිසි දෙයක් ඒක තමයි වැදගත් වෙන්නේ අපි මේ කතා අපි කරන හැම දෙයකම මේ දැන් මට නතර දැන් T1 එක නම් දැන් මේක කරන හැම ප්‍රෝග්‍රෑම් එකම මොනවා හරි මිනිස්සුන්ට දෙන්න දෙයක් තියෙන්න ඕනේ විනෝදයක් එක්ක මිනිසුන්ට දෙන්න මතක තියෙන මේ මිනිස්සෙක්ට ඉතුරු වෙන කවදරි තමන්ගේ ඔළුවට දැම්පත් වෙන දේ. ඔව්. TV එකෙන් මතක තියෙන තෑග්ගක් ඔබට දෙන්න සූදානම් වෙන්නේ මේ. දුලානි කිව්වා වගේම විනෝදයයි රසයයි අරුතයි මේ හැම දෙයක්ම දෙන TV 1 නාලිකාවෙන් ඔන්න දුලානි මතක තියෙන තෑග්ගක් දෙන්න සූදානම් වෙනවා. අපි ආරාධනා කරන්නේ දුලානිගේ ගීතයකට.
ලස්සන ජීවිතය තවත් ලස්සන කරන පෝටාවේ ඉසක් කලුව ආදරණීය සංවාදයේත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ දුලානි බය වෙන්න එපා මම කතා කරන්න පාටම බය වෙන්න නෑ නෑ මම මේ මොකද්ද මේ කිව්ව වචනේ මට තාම අල්ලගන්න බැරි මම හිතේ කමක් නෑ කියන්න පෝටාවේ ඉසක් කලුවද ඔව් මොකද මන්නේ පෙනෙන මාමනේන් ඔබට පෙනෙන මානෙන් අපිට පේන දේවල් වලින් ඔබට ගිහිල්ලා අපි කතා කරන්නේ හැම වෙලේම ඔබව මේ චැට් එක කරගෙන ඉවරලා කොහොමද ආගිය තොරතුරු කතා කරලා කන්න කැමති මොනවද කියන එක අහනවට වැඩිය අපි ඊට එහා දෙයක් ගැන අලුත් බර සංවාදයක දෙන්න උත්සාහ කරනවා ඒකයි පොටා විසක් කළොත් ඔන්න ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක් තිබුණා නම් ඒකත් විසඳනවා දුලන්නේ මේ රූපලාවන්‍ය වැඩමුළු සහ එක එක පාඨමාලා තියෙනවා මේවා මේ පත්තරවල ඇඩ්වර්ටයිස් කරලා රූපවාහිනී ඇඩ්වර්ටයිස් කරලා ගුවන් විදුලි මේවා ගැන කියලා ඉවරලා ලොකු කැම්පේන් එකක් කරන් ගිහිල්ලා කරන මට්ටමකට ඇවිල්ලා තියෙනවා මේ වගේම බිහි වෙනවා හතු පිපෙන්නා වගේ රූපලාවන්‍ය ශිල්පිනියෝ මේ මේ කලාව පිළිබඳව මොකද්ද කතා කරන්න තියෙන්නේ ඔව් එතන කලාව හරිද ඇත්තේවද මේවා කරන්නේ දවස් ගානකින් කොහොමද රූපලාවන්‍ය ශිල්පිනියක් බිහි කරන්නේ එහෙම කරන්න පුළුවන්ද ඔව් ඉතින් මම හිතන්නේ දවස් ගානකින් කිසිම ශේෂ්ත්‍රයක කිසිම දෙයක් අපිට කරන්න බෑ ඒක තමයි ඇත්තම දේ යම් කිසි අපිට ඒක සඳහා කියන්නේ ඇඟ ඇතුලෙන් අපි කියන අපේ බෝන් ටැලන්ට් එක කියන්නේ කියන්නේ උපත්තියෙන් ගේන සහජ ගේන හැකියාවක් තියෙන්න පුළුවන් එතකොට ඒකත් එක්ක අපේ ඒ අපි කරන අපි දැන් බියුටි ගැන කතා කරන්නේ රූපලාවන පිළිබඳ කතා කරනවා ඒක තියෙන අධ්‍යාපනික තත්ත්වයක් තියෙනවනේ මේ වෙනකොට ඒක හරියට හදාරන්න ඕනේ අරකට එක්ක යන්න නම් සම්හාරයට ඔය කියන සහජ හැකියාව නැහැ. ඒක නැති කෙනෙක්ට කොච්චර අමාරුද කොච්චර කාලයක් යනවද හරියට අයිලයිනර් එකක් ඇඳගන්න. නමුත් ඒක කරන්න තියෙන ආසාවට මේකෙන් සල්ලි හොයන්න පුළුවන් කියන දේ ඇතුලේ ඔන්න ඔය කියන කාරණා ඇතුලේ සමහර අය අනික මේක ඉගෙන ගන්න ඕනේ නැහැ නේ පොඩ්ඩයි. කියන්නේ අපිට දැන් අපි ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වෙලා ගිහිල්ලා කමලා කරදරෙන් උක පාඩම් කරගෙන දුක් විඳින්න ඕනේ නැහැ. ටක් ගාලා ආරක ඔය තියෙන පාට කූරු ටික හෙට මෙහෙට මේව කරගන්න පුළුවන් නම් මටත් පුළුවන්. දැන් මේ විවිධ රටවල රූපලාවන්‍ය පිළිබඳ උපාධි හදාරන්න පුළුවන් ඒකේ PhD පවා කරගන්න පුළුවන් නැත්නම් ආචාර්ය උපාධියට පවා යන්න පුළුවන් මට්ටමක් තියෙනවා අධ්‍යාපනය පැත්තෙන් අපේ රටේ එහෙම තත්යක් තියෙනවද රූපලාවන්‍ය පිළිබඳ ඉගෙන ගන්න මොකක් හරි ආයතන පිටවලා තියෙනවද ආයතන තියෙනවා ඒ ආයතන හැබැයි ඔක්කොම කරන්නේ එක එක්කෙනා يعني මම කියන්නේ රාජ්‍ය මට්ටමේ විධිමත් ක්‍රමයක් මේ එහෙම විධිමත් ක්‍රමයක් මම නම් ඇත්තටම දැකලා නැහැ තියෙනවා නමුත් ඒකක් තියෙන්නේ අර කියපු තාලෙට අපි දුමු ඒකෙත් මාස 6ක් නැත්තම් අවුරුද්දක් ඔය කාලයකින් අපිට අපේ තියෙන සහජ හැකියාවත් එක්ක අපි අර ගන්න දේත් එක්ක එක එකයි එක එක මට්ටමින් ඉන්නේ මම 100ක් අඳලා සමහරට තමයි මට හොඳටම ඔන්න පුළුවන් වෙන්නේ මොකක් හරි දෙයක් කරව ගන්න අටව ගන්න නේ ඒ සමහර අයට පුළුවන් වෙනවා මෙහෙම බලන් ඉඳලා එකෙන් දෙකෙන් වැඩක් කරගන්න. මේක එහෙම කලාවක්. හරිද? එතකොට ඒක ඇතුලේ දැන් මට දාන අයිලයින් එක දාන්න බෑනේ වෙන වෙන කෙනෙක්ට. මේ මගේ මූණ ස්ටඩි කරන්න ඕනේ. නේ? ඒතොර මම ඒ කියන්නේ මම අඳින ඇඳුමත් එක්ක මාව අද මේ පේන විදිහට ඒ වගේ මේක අනිත් කෙනාට ඒ දැන් ඔය කියන රූපලාවන ශිල්පියාට පුළුවන් වෙන්න ඕනේ. ඒ සියලු දේම එයාගේ ඇස් දෙකෙන් දැකලා මේක කොහොමද හයිඩ් කරන්නේ? ඒක ලොකු වැඩක්. දැන් මං සමහර ලාහට ඇත්තම කිව්වොත් අති දක්ෂ අය ඉන්නවා මං ඇත්තම කිව්වොත් ලංකාවේ ඉන්න අති දක්ෂ අය කීප දෙනෙක් ඒතකොට ඒගොල්ලොත් එක කතා කරද්දි තේරෙනවා ඒගොල්ලෝ කොච්චර මේක ස්ටඩි කරනවද කියලා පිටරට දේවල් එක කොච්චර ස්ටඩි කරන අපිට හිතා ගන්න බෑ ඔව් දැන් මේ ප්‍රදීප් සමහර මූණ දැක්කහම සමහර උදවිය මේකප් කරගෙන ඉන්න අර අපි කියන්නේ බලි රූප කියලා බලි රූප කියලා කියන්නේ බලි ශාන්ති කර්මයේදී අඹන රූපේ ඒක තද වර්ණ සහිතව නේද යොදාගෙන නිර්මාණය කරන්නේ එහෙම නොකැලපෙන දේවල් උත් කරගන්න ඕනේද ගොඩක් අය ඔය ඒක තමයි ඒකට මම හිතන්නේ සා මූලිකම කාරණාව තමයි දැන් මේකේ අර කිව්වා වගේ හතු පිපෙන්න වගේ දේවල් එන්නේ ලංකාවේ ප්‍රශ්නයක් ඇතරම ඒ කියන්නේ හැම ශේෂ්ත්‍රයකම ප්‍රමිතිගත කිරීමක් නැහැ මේ රටේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. ඕන කෙනෙකුට ලේසියෙන් දේවල් අල්ලගන්න පුළුවන්. හැබැයි ඒක හොඳයි. හොඳ වුණාට ඒකෙන් ශේෂ්ත්‍රයට වෙන්නේ හානියක් නේ. ඉතින් ඒ නිසා දැන් රූපලාවන්‍ය ශේෂ්ත්‍රයටත් ප්‍රමිතිගත කිරීමක් කරලා එහෙම සලූන් එකක් දානවා නම් ඒකට වුමනා කරන මොනාහරි විභාග ටිකක් හරි තියලා ප්‍රැක්ටිකල් ඒගොල්ලන්ගේ ඥානය බලලා එහෙම මොනාහරි දේවල් ටිකක් කරලා ආණ්ඩුවේ මැදිහත් වීමකින් හරි මේ ප්‍රමිතිගත කිරීම ටිකනම් සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම මේ හරිම තේරුමක් නැහැ. මරණයන් පවා සිද්ධ වෙන
වෙනවා අපි දැක්ක පහුගේ කාලේ එහෙම දේවල් පවා සිද්ධ වෙනවා මේ ප්‍රමිතිගත කිරීම නැති හින්දා ඔව් ඒ තරම් භයානක තත්යකටත් යන්න ඉඩ තියෙන ශාස්ත්‍රයක් මේක අනිත් අතින් බැලුවහම විවිධ විශාල පරාසයක් පුරා විහිදෙන ශාස්ත්‍රයක් විශාල පිරිසක් වෘත්තිකයන් බවට පත් වෙලා ඉන්න ශාස්ත්‍රයක් විශාල පිරිසකට සේවය සැපේන මේ ශාස්ත්‍රයක් එතකොට එහෙම ශාස්ත්‍රයක් පිළිබඳව රජයේ අවධානයත් මීට වඩා වැඩි වුණා නේ මීට වඩා නෙවෙයි නෑ වගේ පොඩි මේ මේ අධ්‍යයනය කරන්න අර ඔබ කිව්ව වගේ අර අවදානම් තත්වයන් වලට පත් වෙන දේවල් වළක්වා ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ගේ එහෙම මේ හරි ප්‍රමිතිගත කිරීම ගොඩක් වෙලාවට පාවිච්චි කරන ආලේපන භාණ්ඩ උපකරණ මේ සමහරව හරි හරි භයානකයි කියන්නේ ඒක අපිට තේරෙනවා දැන් ඇහැකට උනත් මොන හරි දෙයක් ගියාම මේකේ සැර ඒක එහෙම වෙන්න විදිහක් නැහැ ඒ කියන්නේ එහෙම නිෂ්පාදන එනව නම් ඒක මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා හරි හොඳම නිෂ්පාදන හැමෝටම මිලදී ගන්න බෑ ඒක ගාන ඉතසරය නේ නිසා එහෙම ගන්නත් බෑ එහෙම ගන්න බෑ කියලා අපි අඩුම ගානේ ගන්න තියෙන බොහොම මේ මේ ප්‍රමිතියන් බාලේව අරගෙන ඉවරලා අපි විනාශයට ලක් කරනවා බැරි මොනවද ප්ලැටිනම් මැක් කර ගන්නවා ඔබ කිව්ව කාරණා ඈ ඔව් ප්ලැටිනම් කර ගන්න හැයා ඩයි කොච්චර මිනිසුන්ට ඇලර්ජි වෙලා අපි ගැන ඉත අපි දන්න අපේ අපේම ශේෂ්ත්‍රය කී දෙනෙක්ට ප්‍රශ්න මුන් දිලා තියෙනවා හොඳයි සමාජ වෙබ් අඩවි තුළ කොහොමද රූපලාවන්‍ය ගැන කතා වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලලෙමු දේවල් ගෑල් ළමයි පමණයි. එහෙම නෙමෙයි මේ ඇතුලේ බවදන කොච්චර පිරිමියා ඉන්නවද? කොණ්ඩේ හිටවන දුවනවා දුවනවා මෝ පිස්සෙන් වගේ නැද්ද? ආ ඒ ඒකත් කොටසක්නේ හා. මගේ යාළුවෙක් හිටියා මේ එයා මම දැන් සතියකට ඉස්සෙල්ලා ආශ්‍රය කරපු කෙනාගේ කොණ්ඩේ එයා නෙවෙයි මං ඊට පස්සේ දැක්කේ. ඉත්තෑවෙක් වගේ මෙහෙම කූරු කූරු ඉත්තෑ කූරු ගිහිල්ලා වගේ මෙහෙම තිබ්බ උඩට ගිහිනවා මොකද උනේ කියලා නෑ මේ පොඩි මේ සයිලන්ට් දාන ලොකෝයි කියලා ඕකෝ කිය අරබුදයක් නෑ අර සමහර දේවල් කරගත්තට මේ මේ හානියක් නොවෙන්න දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකමය වශයෙන් විතරක් නෙමෙයි මිනිසුන්ටත් හානිය සිද්ධ වෙනවනේ ඒක ගැන තියෙන නොදැනුවත්කම හින්දා දැනුවත්ව දන්න කෙනෙක් එක්ක ප්‍රොෆෙෂනලි වැඩේ කරන කෙනෙක් එක්ක මේ වගේ දෙයක් කරාට මම හිතන්නේ නෑ ගැටලුවක් තියෙනවා කියලා තමයි මගේ ආශාවන් ඒව නැති කරන්න අපිට බැහැනේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර අරක තමයි කියන්නේ අපි හැම වෙලේම ගිහිල්ලා ගොඩක් වෙලාවට අමාරුවේ තමයි වැටෙන්නේ ලෝක ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඉස්සෙල්ලා අපි බ්‍රේක් එකක් අරගෙන ඉමු මේ පොටාවේ ඉසක් අලුව හොඳයි පොටාවේ ඉසක් අලුව සමග ඔබ නැවත වතාවක් ඒකාත්මික වෙන්නේ අපේ ප්‍රේක්ෂකාගාරයට මම ආවේ ප්‍රේක්ෂක අදහස් දැනගන්න අපි පුංචි බට්ටියක් ඉන්නවා නම කියන්නකෝ මගේ නම තරුෂිකා ලක්ෂාණි මගේ නම කියලා කියලා තියෙනද ඒක තරුෂිකා ලක්ෂාණි බොහොම 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 පරිපූර්ණ උත්තරයක් මේ රූපලාවන්‍ය වලට කැමතිද ඔයා ඈ නෑ අයියනේ ওই මූණ තව 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 ලස්සන කරගන්න පුළුවන් කියලා අර ආන්ටි කියනවනේ අර 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 ඈ
අම්මා රූපලාවන්‍ය කටයුතු කරනවට වා කැමතිද? කටයුතු නෙවෙයි මූණේ මූණේ මේකප් කරගෙන උම්ම එකක්වත් දෙන්න බෑ මූණේ ගෑවෙනවා. කැමතිද? කැමති. කැමති. ආ නබ පුංචි පැටවගේ මේ කැමැත්ත අකමැත්ත අපි මේ අහගෙන යන්නේ. හරි. තවත් දිනා පුංචි උනාට ලොකු අක්කි කෙනෙක්. මම නම් ගොඩක් කැමති ලස්සනට ඉන්න. ඔව්. ඒ රූපලාවන්‍ය කරගත්තාම ලස්සනයි වෙනවා කියලා හිතනවද? නෑ එහෙම නෑ. දැන් ඔබේ මූණේ කිසිම ආලේපනයක් කරලා නෑ නේද? නෑ. පේන්න තියෙන ගාලා තියෙනවද? නෑ නෑ. නෑ නෑ. නෑ. එතකොට ඔබ ලස්සන කැතයි කියලා හිතනවද? එහෙමත් නෑ. මේ මිතන්නෙත් නෑ. අපේ වැඩිමල් අපේ ආදරණීය හිතවතියක් ඉන්නවා. කියන්නකෝ ඔබේ අදහස වැඩිමල් කෙනෙක් විදියට වැඩිහිටියෙක් විදියට කොහොමද අදහස්? රූපලාවන්‍ය කරන්න ඕනි. සාමාන්‍ය ඉතින් සාමාන්‍ය ස්වභාවික තත්ත්වේ තියාගෙන සාමාන්‍ය කරන්න පියරු බබ්බු වගේ සමහරක් ඉතින් ගොඩ කරනකොට ඒක ලස්සන නැහැ නේ. ඒක නිසා මම නම් ඉතින් මම කරලා නැහැ. මම කරන්නේ නැහැ මෙච්චර මේ වයස වෙලා. පියරු බබ්බු වගේ ඉන්නකොට අවුල්ලු. ඒක පොඩි එහෙම ඇත්තකුත් තියෙනවා. හැබැයි අර අර මේ මේ කාරණා ඇතුලේ අපිට හොයාගත්ත හොයාගන්න පුළුවන් කාරණාවක් තමයි ස්වභාවිකත්වය ආරක්ෂා කරගෙන අපි කරන දෙයක් කරන්න. දැන් මෙහෙම දේවල් තියෙනවා මේ නේද මේ ප්‍රදීප් සමහර අවස්ථාවලදී සමහර නිර්මාණ වලට දායක වෙනකොට සමහර අවස්ථාවට ගැළපෙන ආකාරයට සමහරට වෙන ෆැෂන් හදාගන්න වෙනවා මේකප් වෙනස් කරගන්න වෙනවා කොණ්ඩෙ වෙනස් කරගන්න වෙනවා. දැන් ඔබ මේ 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 තරම් අවුල් සහගත කොණ්ඩයක් හදාගෙන ආවේ මේ අවුල් තැනක් කියලා දන්නේ නැහැ නේද? නැහැ මේ අවුල් නෑ බානකු ලස්සන තියෙනවා. ආ ඔකත් ස්ටයිල් එක බාන ගේ රූප වලවන්නේ නේ. මම ඉස්සර කතා කරලා හිටිය අර මේ දරුවන්ට මේක මේ ප්‍රසාරණය වෙලා තියෙන දරුවන් ඇතුළටත් ගිහලා ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ. දරුවෝ මේ ගැන හිතන ඔබ දරුවෝ ගුරුතුමිය ගැන හිතන විදිහ මේ මම අහන්නේ දැන් දරුවන්ගේ ඇතුලේ මේ අදහස් වෙලා තියෙන්නේ මොනවද? ඔව් ඇත්තටම මට තේරෙනවා සමහරවිට මම මේගොල්ලන්ට මේකප් කරගන්න දෙනවා නේද දැන් ඩාන්සින් අයිටම්ස් යනකොට දෙනවා. මේගොල්ලෝ මේකප් කරන්නේ නැචරල් පේන විදිහට තමයි මේකප් කරන්නේ. මම මං කැමති එකට ඒ කියන්නේ මේගොල්ලන්ට ඒක තේරෙනවා අර ඕවර් යන මේකප් එකක තියෙන කැත. මේ මං කියනවා පුතේ ඔක ලස්සනයි හැබැයි වා නිකන් එළියට ඔගා කොහේ හරි වෙඩින් හේකට වගේ එහෙම යනවා නම් මේක හොඳ නමුත් ස්ටේජ් එකට අපි මේකප් කරන්නේ නැහැ මෙහෙම. ඒකයි මෙතන තියෙන වෙනස. ළමයි හරි يعني මං හිතනවා අපේ ළමයි ගොඩක් මේ ඉගෙන හොඳ අවබෝධකින් ඉන්නවා කියන එක. බොහොම යන දෙනා. ඒ මේකප් පැත්ත නම් එහෙම ඊට පස්සේ බෑ ඒගොල්ලෝ ගොඩක් අර උත්සාහ කරනවා ඒගොල්ලන්ගේ තව අර අයිබ්‍රවුස් හදාගෙන අර දැන් අපි මේකේ ලොකු වැඩි හිටිය අය දැන් මේ යොමු වෙලා තියෙන පැත්තේ දේවලුත් ඒගොල්ලෝ සමහර වෙලාවට කරන්න උත්සාහ කරන දිනවා. අන්න ඒක තමයි වැරද්ද මං දකින්නේ. මේ එක කරා කියලා මට ලොකු වැරද්ද. වැඩි හිටියෝ එහෙම කරන එක හරිනම් පොඩි අය එහෙම කරාම මොකද වෙන්නේ? මම හිතන්නේ ඒකට යොමු වෙන්න එපා කියන එකනේ කියන්නේ. ඒ කාලය තුලදී ඒ ගැන හිතන්න එපා. ඔබ කොහොමත් ළමේ ළමයා කියන කෙනා කොහොමත් සුන්දරයි. ඒකට වැඩි කාලයක් ඒ ගැන හිතන්න. පතන්නේ යන්න ඕන කාලයක් නෙමෙයි අපිට තියෙන්නේ මේ වෙලා කියන්නේ අර අධ්‍යාපනය ලබන තියෙන කාලේ බොහොම කෙටි ළමයෙක්ගේ ළමා කාලය ඇතුළත ඊට පස්සේ තියෙන කෙනෙක් වැඩිහිටි කෙනෙක් වෙලා ඉගෙන ගන්න දේවල්නේ. එතකොට කොහොමත් එයා ඒක කරගෙන යනවා. නමුත් අර ළමා කාලය තුළ ඒ අර අනවශ්‍ය දෙයකට මනස යොමු වෙන එකෙන් එයාට ඉගෙන ගන්න තියෙන ඒ පොඩි අවස්ථාව මග ඇරෙනවා. ඒක තමයි ඒක ඒකට යොමු වෙන්න එපා කියලා කියන්නේ. මොකද ඒක එකතැනකින් අතර වෙන්නේ නැහැ. දැන් අද අපිටත් ඒක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒකට ඒකට යොදවන්න ඕනේ මහා කාලයක් දරුවන්ට නෑ. ඇත්තට මේ අධ්‍යාපනයේ බොහොම තරංකාරී තත්ත්වයක තියෙන්නේ. විභාග මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා මේ ඒකට ගත කරන කාලයේ අපරාධේ වෙනවා. ඒ හින්දා හොඳයි ප්‍රදීප්. විවිධ මාධ්‍ය වලින් විකාශය වන ටෙලිවෘතාන්ත චිත්‍රපට තමයි දැන් මේ හරහා විශේෂයෙන් පිරිමි දරුවන්ගේ පවා මානසිකව ඒගොල්ලෝ ඒ දේ එක එක දේවල් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්න කියලා තියෙනවා නේද පුංචි පැටවුන් මම කියන්නේ. ඔව් ඇත්තටම මේ මොකද හේතුව මම හිතන්නේ දැන් අපේ රටේ මේ කාලය වෙනකොට රූපවාහිනී නාලිකාවල වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඉන්දියානු නාට්‍යෙන්. හිතා පැහැදිලිව අපි දන්නවනේ හැමෝම. එතකොට හවස 6:00 පටන් ගත්තම රෑ වෙනකම් යන්නේ ඉන්දියානු නාට්‍ය. එතකොට මේ ඉන්දියානු නාට්‍යවල පෞල් මූලික කරගත්ත අතිශය සරල කතන්දර ඇතුලේ හැදිච්ච නාට්‍යනේ තියෙන. ඒ වගේ වැඩිපුරම තියෙන්නේ ඒ කාන්තාවන් සහ කාන්තාවන්ගේ ඇඳුම් ආයිතම් සහ මේකප්.
දැන් මේ මේ දේවල් ටික පොඩි කියන්නේ දැන් පොඩි ළමයින්ගේ කතාවක් වුණත් ඒකෙත් තියෙන ලොකු අය ඒ විදිහට තමයි ඉන්නේ. ඒක ඒගොල්ලන්ගේ විදිය. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිය අපි ගන්න එක කොයිතරම් හොඳද සහ හොඳ දේවල් ගත්තර කමක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ගන්නෙම නරක පූර්වාදර්ශයන්නේ. දැන් ඒ නාට්‍ය දිහා බලාගෙන හිටියම ඒ වගේ ඇතුලේ ඇති දෙයක්වත් නැහැ, හරයක්වත් නැහැ, මොකක්වත්ම නැහැ. ඒක ගැන අපි වෙන වෙලාවක කතා කරමු. අද මාතෘකාව ඒක නොවන නිසා. නමුත් ඒ වගේන් අපිට අල්ල ගන්න පුළුවන් ওই කියන හරසුන් දේවල් තමයි. ඒ කියන්නේ ඊටාම ඉක්මනට කාන්තාවන්ට හිතනවා අරක දැක්කම ඒ වගේ මේකප් දාලා අර මාළවලු ටික දාලා එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. සාරිය නේද? සාරිය නේද? දැන් ගොඩක් අය ටෙලිවිෂන් එක බලන්නේ ඒ ඒ ඒගොල්ලන් ඇඳලා ඉන්න විදිය බලන්න, ඒ මේකප් එක බලන්න. එහෙම තමයි බලන්නේ. ඉතින් එතකොට ඕක අර අපි කිව්ව කතාවම වෙන්නේ ඒකම නැවත බිස්නස් එකක් බවට පත් වෙනවා. ටෙලිවිෂන් එකට ඇවිල්ලා අරගොල්ලන් අර විදියට කියලා මේක ගෑවම මෙහෙම වෙනවා, මේක කරාම මෙහෙම වෙනවා කියලා ඒ ටික විකුණ ගන්න පුළුවන් පාත් එක හැදිලා තියෙනවා. ඉතින් මේ මේ හැම එකකටම මොකක් හරි විධික්‍රමයක් තියෙනවා නම් හොඳ විදියකට සිද්ධ වෙන්න ගැටලුවක් නැහැ. ඔව්, ඕක ඇතුලේ තවත් දෙයක් මම දැක්ක සමහර වෙළඳැන්වීම් කරන වෙළඳැන්වීම් නිර්මාණ ශිල්පීන් දරුවන් පාවිච්චි කරනවා හරිම කිසිම සැලකිල්ලකින් තොරව අවිධිමත් කිසිම දරුවෝ ගැන හිතන්නේ නැති මානසිකත්වයකින්. මොකද සමහර දරුවෝගේ කොණ්ඩවල අර ස්පයික් කරලා මේ ඊට පස්සේ මූණවල් වෙනස් කරලා අර මේ ටැටූස් ගහලා මූණවල් වල ශරීරයේ ඒගොල්ලන්ට අන්දන ඇඳුම් ස්කිනීස් දාලා ලොකු මේ ඩෙනිම් අන්දලා ලොකු ෂූස් දාලා ඒගොල්ලන් මනස විකෘති කරලා විකෘති මානසිකත්වයකින් රඟපාන රැඟුම් බවට පත් කරලා තියෙනවා ඒවා. ඒවා අපේ පුංචි පැටවුන්ගේ මනසට යනවනේ. යනවා අනිවාර්යෙන්. ඒ කියන්නේ ඒ ළමාකම නැති වෙනවා සහ ඒගොල්ලන්ව අර තාරුණ්‍යයට දැන් තාරුණ්‍යයට එළඹෙන්නට කලින් මේ ළමා වියේ තියෙන ළමා సౌందර්යය නැති කරලා අර තාරුණ්‍ය කියන එක ඔළුවස්සට රිංගවනවා. ඒ වුණාම ඇත්තටම මම හිතන්නේ නෑ හොඳ සමාජයක් බිහි වෙයි කියලා. ඒ ළමයි අතින් ඊට පස්සේ ටිකක් එහාට ගිය අනවශ්‍ය දේවල් නේ අනිවාර්යෙන්ම ඔළුවස්සට යන්නේ. ඊට පස්සේ සිද්ධ වෙන දේවල් ඒ තරම් හොඳ දේවල් වෙන එකක් නැහැ. හොඳයි, පොටාවේ සක්කලුව සංවාදේ නිමා කරන්න අපි සූදානම් වෙන්නේ. ආදරණීය හිතවතුන් හිතවතියනි, අපිත් එක්ක මෙතෙක් වෙලා සංවාදයේ නියලුනේ ප්‍රදීප් ධර්මදාස් අපේ ආදරණීය කලාකරුවාණන් සමග, දුලානි අනුරාධා ආදරණීය ගුරුතුමිය. අපි මේ දෙදෙනාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ටීවී එකට ආවට. බොහොම ස්තුතියි දුලානි, බොහොම ස්තුතියි ප්‍රදීප්. දුලානි මගෙත් එක තරහ නැහැ නේද? මම සමහර දේවල් වලට ගලප්ප ගන්න ඕනේ නේද? නෑ නෑ. ඔය පොඩි හිතේ තියෙන එකක් තියෙනවා. පොඩි එකක් තියෙනවා. කවුරුත් තරහ වෙන්න කාරණාවක් නෙවෙයි අපි කතා කරේ. සමාජයේ දැනුවත් වීමක් අවශ්‍යයි. අපි යන්න ඕනේ හරි මාවත පැහැදිලි කරගන්න අවශ්‍යයි. අපි නිතරම ටීවී එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට යහපත් රසවින්දනයක් ලබා දීමටයි. මේ යහපත් රසවින්දනයේ නිමාව පොටාවේ සක්කලුව නිමා කරන්න සූදානම් වෙලාවේ දින වේලාවේදී අපේ J&B සංගීත කණ්ඩායමට ආරාධනා කරනවා ලස්සන ගීතයකින් අපව සරසන්න කියලා. මේ පොටාවේ සක්කලුව. ලඳුනි සුදුරු ලඳුනි ඔය ලස්සන පිඹර සුදුවත කාගේද මණිකේ මිහිරි මණිකේ ඔය ඇස් දෙක දිලිසෙන තොල් පෙති මාගේද ladune sunduru ladune oy lasene pinbare suduwata kagedo menike mihiri menike oy astek dilsina tulpeti magedo oba sitana sitana de oba patana patana de itu enna kiya man patum patannam sevanalle wage lagin sitinnam oba kemathi kiyana de katata rahata aasade obata kavala puwala satutu karannam